මෑතකදී අප රටින් වාර්තා වූ කෙසෙල්ලිරි වෛරස් රෝගයේදී කෙසෙල් පත්‍රවල මැදනාටියේ සිට දාලේ දක්වා දිවෙන කහපාට පැහැදිලි ඉරි දක්නට ලැබෙනවා. පළමුවෙන්ම මේවා දක්නට ලැබෙන්නේ කඩ ඉරි ආකාරයටයි. කල්ගතවෙත්ම මේවා දුමුරු පැහැටත් පසුව කළු පැහැටත් හැරෙනවා. රෝගී ගස්වල කෙසෙල් කැන් පිහිටන්නේ පොළොට සමාන්තරවයි. හොඳින් නොපිරුණු අපිලවලට පිහිටි ගෙඩි සහිත කුඩා කැන් ඇතිවීම නිසා මෙම රෝගයෙන් අස්වැන්නට තදබල් ලෙස හානිය ඇතිවෙනවා. කුඩා කල මෙම රෝගය වැළඳුන විට පැලකුරු වී කෙසෙල් පඳුරු ක්‍රමයෙන් දුර්වල වෙනවා. ඉරි වෛරස් රෝගය ඇඹුල් කෙසෙල්වලට පහසුවෙන් වැළඳිය හැකි. කොලිකුට්ටුවල මෙම රෝගය එතරම් සුලභ නැහැ. මෙම රෝගය ප්‍රධාන වශයෙන් බෝවන්නේ රෝගී මෞෂාකුලින් ලබා ගන්නා පැලවලින්. රෝගී පඳුරුවලින් ඇතිවන පැල රෝග ලක්ෂණ නොපෙන්නුවත් එම පැලවල වෛරසය අඩංගුයි. එම නිසා සිටුවීම සඳහා ඒවා තෝරා නොගත යුතුයි. පැංගිරි පිටිමකුණා සහ උක් පිටිමකුණා තමයි මෙම රෝගයේ රෝග වාහකයන් ලෙස ක්‍රියා කරන්නේ. නමුත් එතරම් වේගවත් ලෙස රෝගයේ පැතිරීම මෙම කෘමීන් මගින් සිදුවන්නේ නෑ. මෙම වෛරසය උක් වගාවේ සිට කෙසෙල් වගාවන් කරා පැතිරීමේ හැකියාවක් තියෙනවා. මේ වෛරස් රෝගයක් නිසා වැළඳුණු පසුව ප්‍රතිකාර කර සුව කරන්න බෑ. නිරෝගී කෙසෙල් පඳුරු වලින් පමණක් පැල ලබා ගැනීමෙනුත් රෝගී පඳුරු අලත් සම ගලවා විනාශ කිරීමනුත් මෙම රෝගයේ පැතිරීම වළක්වා ගන්න පුළුවන්.